අද දවසේ අපි සාකච්ඡා කරන්න හදන්නේ කාර්යශක්තිය ක්ෂමතාවය කියන මාතෘකාව. කාර්ය කියන සාධකය ගත්තාම මේක හරි සුවිශේෂයි. මේ ඔයගොල්ලෝ දන්නවද මේ කාර්ය කියන එකේ තියෙන විශේෂත්වය? මතක තියාගන්න පුතේ කාර්යයක් කරෙන්නේ බලයේ ක්‍රියාරේඛාවස්සේ විස්ථාපනයක් වුණොත් විතරයි. බලයේ ක්‍රියාරේඛාවස්සේ විස්ථාපනයක් නොවි බලයක් තිබ්බට කාර්යයක් කරන්නේ නැහැ. හරි. මොකද බලයේ වැඩි කිරීම විස්ථාපනයේ කාර්ය කියන අදිශ රාශිය. හරි. කාර්ය මයින් ජූල් කියන එකකේ. හරි. න්ියුටන් මීටර ගුණිතේ කාර්ය සඳහා ඒක කැලියට තුලන මුත පෙර. මේක අදිශයක් නිසා අපි පාවිච්චි කරන්නේ සමිතම ජූල් කියන එකකේ. හරි. දෙන්න පුතේ. බින්දු හතරේ ගතල මත උස්ස. හරි. ඒ බින්දු වෙන්නේ 20 ලක්ෂයේ ප්‍රවේගයේ බින්දුව නිසා. 20 ලක්ෂයේ ප්‍රවේගයේ බින්දුව කියලා කවුද කිව්වේ? 20 ලක්ෂයේ සිරස් ප්‍රවේගය නම් බින්දුව. නමුත් සිරස් ප්‍රවේගය හැමෝම තියෙනවා. මේ මේකත් 45 තියෙනවා. प्रमाण පැවතුණු කෙනාගේ අරය R නම් මේකේ වර්ගඵලයේ phi R වර්ගයේ. එතකොට මේ කෙනෙක්ගේ අරය R බෙදීම 2 නම් මේක phi R වර්ගයේ බෙදීම 4යි. මේ වගේ 4 දෙනෙක් කියන්නේ මේ වර්ගඵලයත් නැවතත් phi R වර්ගයේ. ඒ කියන්නේ කණු 4ක් ගත්තොත් අරය R බෙදීම 2 කරයන් තියෙනවා. ඒ කණු 4ේ මුළු වර්ගඵලය වෙන්නේ කලින් තිබ්බ තනි කණුවේ phi R වර්ග වර්ගඵලය. එනිසා පතුලෙන් ඇතිවන බලය මේකට බලපෑමක් නැහැ. හරි. කාර්යශක්තිය ක්ෂමතාවය තුළ ක්ෂමතාවය හා කාර්යක්ෂමතාවය ගැන තවදුරටත් කතා කරන්න ඉතුරුයි. හරි.